අයිබෝවන් ඔබ ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල රටම අඳුරු වුණු හේතුව සොයද්දී දවසකට පැයකුත් විදුලිය කැපේ පොදු ප්‍රවාහණය පහළම තැනින් අරවන්න ජනපතිගෙන් උපදෙස් ඉදිරි වසර පහේදී රටම දේශීය කිරෙන් නහවන සැලසුමක් යහපාලනයේදී CID මත්පැණින් සාක්ෂි නිර්මාණය කළ හැටිත් හෙළිවේ දියසෙන් ශ්‍රී ලාංකේය තාක්ෂණයේ පෙරගමන් කරුවෙයි දේශීය ප්‍රවෘත්ති රටම කලාප හතරකට බෙදා දිනකට පැය බැගින් අද සිට දින හතරක් විදුලි සැපයීමත් හිටවන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. අක්‍රිය වූ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි නිෂ්පාදනය යළි ආරම්භ කිරීමට ගතවන කාලය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර ඊයේ දිවයින පුරා සිදු වූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කළ කමිටුව අද රැස් වුණා. ඊයේ දහවල් 12:30ට පමණ දිවින පුරා විදුලිය බිඳවැටීමත් සමග දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා. එම බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීම කරිණෙමින් ආරම්භ වූ අතර පැය 8ක පමණ කාලයක් තුල දිවිනේ බොහෝ ප්‍රදේශවලට විදුලි සමතතාව ලබා දීමට හැකි වුණා. සමස්ත දිවිනේම විදුලි බල සැපීම රාත්‍රී 10 පමණ වෙන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. නොරොච්චෝලේ බලාගාරයේ යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 4ක් ගත වෙන බැවින් දින 4ක් පමණ දිනකට පැය 4 පැකින් විදුලි සැපීම අත්හිටවනු පවයි එම මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ සියලුම විදුලි බලාගාර අපේ ප්‍රධාන පද්ධතියෙන් විසන්ති වුණා. හැබැයි නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ ඕනම ගල්ලංගුරු බලාගාරයක් ආපහු ඒක ඉවෙන් දැරලා තමයි ආපහු ස්ටාර්ට් කරන්න ඕනේ. මේකට දින 4 විතර කාලයක් යනවා. මේකෙන් මෙගාවට් 810ක් විතර අපි එළියට ගන්නවා. ඉතින් මේ 810 වෙනුවට අනිත් බලාගාර වලින් මෙගාවට් 500ක් විතර ගන්න පුළුවන් 300ක් විතර මදි වෙනවා. මේ මදි ප්‍රමාණය අපිට දෙන්න බැරි හින්දා අපි ලංකාව කලාප හතරකට බෙදලා අවස 6 ඉඳන් 7 වෙනකන් ඒක කලාපයකට අනිත් කලාපයට 7 ඉඳන් 8 වෙනකන් අනිත් කලාපයට 8 ඉඳන් 9 වෙනකන් 9 ඉඳන් 10 වෙනකන් අනිත් කලාපයට හැටියට එක කලාපයට පැය ගානේ අපිට මේ අවස් හතරක් විතර විදුලි කප්පාදුවක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම සමහර ඉතින් කට්ටිය කියනවා මේක මේ හදිලි සී විදුලි මිලදී ගැනීම වලට කරන දෙයක් කියලා. එහෙම දෙයක් නෙමෙයි. මේක අනපේක්ෂිත බිඳවැටීමක්. විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය ඩලස් අලාපිරිමු මහතාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කෙරුණා. මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව සමාජිකින් 7 දෙනෙකුගෙන් සමන්විතයි. එම කමිටුව පළමු වරට අද රැස් වූ අතර සතියක කාලයක් තුල කමිටු වාර්තාව ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් කමිටු සමාජිකින් අමාත්‍ය ඩලස් අලාපිරිමු මහතා දැනුවත් කිරීමට පියවර ගත්තා. ප්‍රවාහන සේවා සංවර්ධනය බස් රථ සෝදන අවස්ථාවේ සිටම ආරම්භ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. පළමු පියවර ලෙස මකින්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගා සිටුවීම ආරම්භ කරන ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් සිදු කළ හැකි බවයි ජනාධිපතිතුමා කියා සිටී. මෝටර රථයෙන් පැමිණ එය නතර කර බස් රථයෙන් සේවා ස්ථානයට යාමේ ක්‍රමය ආරම්භ කරමින් මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ගමනාගමන මණ්ඩලය පාඩු නොලබන ආයතනයක් විය යුතුයි. ග්‍රාමීය ප්‍රදේශවල බස් ධාවනය පිළිබඳ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ධාවනය කළ යුතුයි. ඉදිරි වසර පහ තුළ ප්‍රවාහන සේවය නගා සිටවීමට දිගු හා කෙටිකාලීන සැලසුම් සකස් කිරීමද අවශ්‍ය වනවා. ඉලක්ක වෙත ළඟාවීම පිළිබඳ විමර්ශනය කළ යුතු බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. කොළඹ කොටුව සහ තවත් දුම්රිය ස්ථාන හතරක් කඩිනමින් නවීකරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. ගමනාගමන මණ්ඩලයට අයත් පුහුණු හා නඩත්තු ආයතනවල සේවය පෞද්ගලික අංශයටද විවෘත කිරීමෙන් ලාභ ලබා ගත හැකි බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා කියා සිටියේ. කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සඳහා පෙරගවුම් කාඩ් පත්‍රමය හඳුන්වා දීමටද තීරණය කෙරුණා.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට මත්පැන් ලබා දී සාක්ෂි ලබා ගැනීමට උත්සාහ කළ බව ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු දෙවන අනදෙන් නිලධාරී ලොතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන මහතා අද අනාවරණ කළා. ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සිද්ධියට සම්බන්ධ බවට සාක්ෂි ලබා දෙන ලෙස අවස්ථා කීපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට බලපෑම් කළ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපපොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැති නිලධාරියා තමාව හතරවන තට්ටුවට රැගෙන ගොස් එවකට සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ ශානි අබේසිකර මහතා හමුවට ඉදිරිපත් කළ බවත් එහිදී ශානි අබේසිකර මහතා එග්නලිගොඩ මහත්තයා අතුරුදන් වීම ගැන අපිට තොරතුරු අනාවරණය වුණා. ආරක්ෂක ලේකම් ගෝඨාභය මහත්තයාගේ අණ පරිදි ගිරිතල යුද හමුදා කඳුරේ අණදෙන නිලධාරි ලෙතනන් කර්නල් ශම්මි කුමාරරත්න මේක කළා කියලා කියන්න. එහෙම කිව්වොත් ඔයාට ගැළවිලා යන්න පුළුවන් යනුවෙන් ප්‍රකාශ කළ බවද ප්‍රබෝධ සිරිවර්ධන මහතා කොමිසම හමුවේ කියා සිටියා. තවත් අවස්ථාවකදී ශානි අබේසිකර මහතා තමාව කැඳවා බදුල්ල පොලිසිය නිලධාරියෙකුයි පවසමින් නාඳුනන පුද්ගලයෙකුගේ දුරකථන ඇමතුමක් තමාට ලබා දීමට කටයුතු කළ බව කියා සිටි ඒ මහතා අදාළ නිලධාරියා ශානි මහත්තයා කියන දේ කරන්න බය වෙන්න එපා හැමදේම ශානි මහත්තයා කරලා දෙයි යනුවෙන් ප්‍රකාශ කළ බවද කියා සිටියා. එමෙන්ම තවත් අවස්ථාවකදී ශානි අබේසිකර මහතා මම 30 දෙනෙක් එල්ලුම් ගස් යවලා තියෙනවා තව 5ක් යවන්න තියෙනවා බාස් මහත්තයාට කරපු විදියට තමයි කරන්න යනුවෙන් තරහින් කියා සිටි බවද ඒ මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඉදිරි වසර 5 තුල මෙරට කිරි නිෂ්පාදනය දේශීය කිරි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම දක්වා ඉහළ නංවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බල්කායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. පරිභෝජනයේ ඉක්මවා අපනයනය දක්වා කිරි නිෂ්පාදනය රැකිනීමට රජයේ වැඩි අවධානයක් යොමු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කිරි නිෂ්පාදන අංශයට සම්බන්ධ අමාත්‍යවරුන් ඇතුළු එම කර්මාන්තය ආශ්‍රිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය රැකගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බලකාය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ යටතේ මහා පරිමාණ කිරි ගොවිපළ මෙන්ම කුඩා පරිමාණ කිරි ගොවිපළ සංවර්ධනය කිරීම අපේක්ෂාවයි. කිරි මිල ගණන්, කිරි හරක් ආනයනය, තෘණභූමි ආරක්ෂා කිරීම, බඩීරිඟු වගාව සහ ඒ වෙනුවෙන් ඉඩම් වෙන් කිරීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කොට තිබෙනවා. ඒ අනුව ඉදිරි කන්නය සඳහා කිරිගොවීන්ට බඩීරිඟු වැවීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. කොළඹ ගම්පහ ඇතුළු නගරබද ප්‍රදේශවල නැවුම් කිරි පරිභෝජනය වැඩි කිරීමටත් ඒ අනුව කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත වැඩි කිරීමටත් කටයුතු කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා අපචාර හා හිංසා නඩු සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන අංශය මෙතෙක් සිදු නොකළ ආකාරයෙන් වේගවත්ව විමර්ශන සිදු කිරීම හේතුවෙන් ඉතිරි වී ඇති නඩු ප්‍රමාණයේ ශීඝ්‍ර අඩුවක් සිදු ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. 2019 වසරේ ජනවාරි මාසයේ සිට 2020 ජූලි මාසය දක්වා උපදෙස් ලබා ගැනීම සඳහා පොලිසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති ළමා අපචාර හා හිංසා නඩු 12968ක විමර්ශන අවසන් කර ඇති බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවී සඳහන් කරනවා. එයින් සැකකරුවන් සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට නඩු 6149ක් යොමු කර තිබෙනවා. එසේම සැකකරුවන් 4372ක් දැනට නිදහස් කර තිබෙනවා. එසේම පොලිසියට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු පැවරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීලා තිබෙනවා නඩු ගොනු 2447ක් සම්බන්ධයෙන්. නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා අපචාර අංශයේ වැඩ කෙරෙමින් පවතින නඩු සංඛ්‍යාව ඒ අනුව නඩු ගොනු 851ක් බවට පෙනී යනවා. මෙය මෙම දෙපාර්තමේන්තුවේ වැඩ කෙරෙමින් පවතින නඩු සංඛ්‍යාව ගත් කල ඉතිහාසයේ ප්‍රථම වතාවට ළමා අපචාර අංශයේ මෙවැනි වාර්තාගත අගයක් ලැබී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දුන්නා. එසේම ගරු නීතිපතිතුමාගේ නායකත්වය යටතේ තමයි මෙවැනි අඩු නඩු සංඛ්‍යාවක් මෙම අංශයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අපට ලබා ගැනීමට හැකියාවක් ලැබී තිබෙන්නේ.
දකුණු ආසියාවේ පළමු හීමොනොයිඩ් රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කිරීමට මෙරට තරුණයන් පිරිසක් සමත්ව සිටිනවා. මාබිමට ගෞරවයක් එක්කර දෙමින් සිංහල භාෂාවෙන් සිය කාර්යයන් ඉටු කළ හැකි ආකාරයෙන් මෙම රොබෝ යන්ත්‍රය නිපදවා තිබීමද විශේෂත්වයක්. දියසෙල්ලෙස නම් කර ඇති මෙය මෙරටමින්ම දකුණු ආසියාව තුළ නිපද වූ පළමු හියමොනොයිඩ් රොබෝ යන්ත්‍රයයි. හැරිමාක් ඩිජිටල් ආයතනයේ නිෂ්පාදන කණ්ඩායම වසර දෙකක් පුරා මෙහි පර්යේෂණ කටයුතු සිදු කළා. ලොව මෙතෙක් නිපදවා තිබෙන්නේ අඩි 3 හමාරක පමණ විශාලත්වයකින් යුත් හියමොනොයිඩ් රොබෝ යන්ත්‍රයයි. එහෙත් එම නිෂ්පාදන අභිභවමින් අඩි 4 හමාරක පමණ උසකින් යුක්තව දියසෙන් රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කිරීමද ජයග්‍රාහී අවස්ථාවක් වෙනවා. මෙරට තාක්ෂණික ක්‍රමෝපායන්ට අනුව නිෂ්පාදිත රොබෝ යන්ත්‍රය තුළින් පාරිභෝගිකින් සමග ගණදෙනු කිරීම ප්‍රධාන අරමුණක්. සිතියමක් ඔසේ ස්ථාන සොයා ගැනීම, සිංහල භාෂාවෙන් හඬකැවීම සහිතව උපදෙස් ලබා දීම ඇතුළු ක්‍රියාකාරකම් සහිතවයි මෙම රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කරන්නේ. රොබෝ යන්ත්‍රයේ සියලු නිමැවුම් කටයුතු අවසන් කර ඇති අතර ඉදිරියේදී එය එළිදැක්වීමට නිමිතයි. නව නිපැයුම් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන අද දවසේ දියසින් රොබෝ මෙරට තාක්ෂණික පෙරළියක සුපර් පෙර නිමිත්තක් වනු ඇති. ඊටීඅයි සමාගමේ වත්කම් විකිණීමේ අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් අද පෙනී සිටියා. පැය දෙකක පමණ කාලයක් ඔවුන් ප්‍රකාශ ලබා දුන් බවයි වාර්තා වුණේ. ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීව කෙදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අයයි මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටියේ. විභාග වෙමින් පවතින නඩුවලට බාධා වන බව ප්‍රකාශ කරමින් ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් කරුණු විමසීමට එරෙහිව නීතිඥවරයා විරෝධය පළ කළ බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් ඔවුන් 4 දිනාට ලබන 21 වනදා යළි කොමිසම හමුවේ පෙනී සිටි ලෙසට දැනුම් දී තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වන අනුරුද්ධ සම්පායෝ ඇතුළු පුද්ගලයින් 4 දෙනා ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් සජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද නියෝග කළා. ඔවුන්ට එරෙහි නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නේ. මේ අතර වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා අනුරුද්ධ සම්පායෝගයේ සහෝදරයාට ලබා දුන් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේදී අනාවරණය කළා. මීගමුව බන්ධනාගාරයේ රැඳවුවන්ට පහසුකම් සැපීමේ චෝදනා මත අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ එම බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වූ අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකුට එරෙහිව ඇති නඩුව අද යළි කැඳවුවා. ඒ මීගමුව මහේස්ත්‍රාත් සජින්දා ජයසූරි මහත්මිය ඉදිරියේ. මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කරුණු දැක් වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා අනුරුද්ධ සම්පායෝ මහතාගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව සම්පායෝගේ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ සටහන් වූ ඇති බවයි. ඒ අනුව ඊට අදාළ ප්‍රකාශයේ විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියා. වැඩබලන පොලිස්පතිවරයා අනුරුද්ධ සම්පායෝගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් අයියට කියන්න ඉක්මනින් බාරවෙන්න කියලා, මේ වෙනකොට මට මේ කේස් එක නිසා ප්‍රශ්නයක් ඇති වෙලයි තියෙන්නේ යයි තමාට ප්‍රකාශ කළ බව සම්පායෝගේ සහෝදරයාගේ ප්‍රකාශයේ සටහන්ව තිබූ බවයි දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ. මේ අතර තමා මෙම සිද්ධියේදී පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව කටයුතු කරන්නේ අධිකරණයේ ගෞරවය රැකගැනීමට බවද දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා. වරෙන්තුකරුවෙකු සමග පොලිසිය ගණදෙනු කළ ආකාරය තම දෝෂ දර්ශනීට ලක් කරන බවයි දිලීප පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම නඩුවට මාධ්‍ය තුළින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙන බවයි. දැනටමත් තම සේවාදායකින් වැරදිකරුවන් කිරීමට මාධ්‍ය කටයුතු කිරීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියා. කෙසේ වෙතත් තම සේවාදායකින් වෙනුවෙන් අප ඉල්ලීමක් සිදු කරන බවයි විත්තිය නීතිඥවරයා මෙහිදී අධිකරණයෙන් කියා සිටියේ. සියලු කරුණු පිළිබඳ සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ විත්තිකරුවන් රටේ ඉහළ නිලධාරීන් සමග ගණදෙනු කර ඇති ආකාරය පළමු සැකකරු අත්අඩංගුවට ගැනීමේදී සිදු වූ ක්‍රියාදාමයෙන් පැහැදිලි වන බවයි. එමෙන්ම නඩුවේ විමර්ශන කටයුතු තවමත් අවසන් නොවීමද පාදක කරගනිමින් විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ අප ඉල්ලීම ඉවත දමන බව මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.
යනුව සැකකරුවන් ලබන 31 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ. අපනයන ක්ෂේත්‍රයේ බාධා ඉවත් කර රටට මුදල් ගලා එන ක්‍රමවේදයක් සකස් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. වෙළඳ අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු අපනයන සංවර්ධන මණ්ඩලය හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තමා මාත්‍යංශයේ යටතේ ඇති ආයතනවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල යටතේ අමාත්‍යවරයා අපනයන සංවර්ධන මණ්ඩලයට පැමිණ තිබෙන්නේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයනුව යමින් අපනයන ශේෂ්ත්‍රයේ නගා සිටුවීම සැලැස්මයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ, අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලි දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ජූලි මාසයේ තුලදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලර් බිලියන 1කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කළා. මේ මාසයේ තුලදී 1977න් පසු ඇතිවෙච්ච වෙළඳ අතිරික්තය වාර්තා කළා තිබෙනවා. ඒක විශාල ජයග්‍රහණයක්. විවෘත වෙළඳපොළ ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු කිසි දවසකත් වෙළඳ අතිරික්තයක් ඇති කරගන්න බැරි වුණා. මේ ලෝක වසංගතයේ හමුවේ වුවත් එයත් පාලනය කර ගනිමින් ඇතිවෙච්ච විශ්වසනීය භාවය තුළ නැවත රටට නැගිටින්න පුළුවන්කම ඔප්පු කළා. වැරදිකරුවන් සොයා දඬුවම් දීම වෙනුවට සංවර්ධන ක්‍රියාදාමය ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජය කාලය යොදවන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. නිවාස මාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. සෞභාග්‍ය දැක්මට අනුව නිවාස වැඩසටහන ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. අපි අද කරන්නේ වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා කටයුතු කරන වේගයට වඩා දෙතුන් ගුණයක් වේගයකින් සංවර්ධන වැඩ කටයුතු. මොකද වැරදිකරුවොත් මේ කරපු වැරදිවලට වග කියන්න ඕන. ඒ ජනතාව බදු දීපු මුදල් ඒගොල්ලන්ගේ මුදල් විදියට සලකලා නාස්ති කිරීමට වග කියන්න. හිටපු අමාත්‍යවරයා වග කියන්න. එනිසා ඒක යන අතරතුර අපි සංවර්ධන වැඩ සටහන් වලට දැන් මේ මාස 4-5ක කෙටි කාලෙට විතර අපේ නිවාස 14,000 ඉලක්කේ සපුරා ගන්න නිවාස 5,000කට ආසන්න ගාන ඉදි වෙලා නිම වෙමින් පවතිනවා. රුපියල් කෝටි 100ක වටිනාකමින් යුත් රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු මිටි 128ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතුරු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයේ. රුපියල් 5000ක නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් උඩ සහ යටට පෙනෙන ආකාරයට තබා සකස් කළ මුදල් මිටි 128කුයි මෙලෙස අත්අඩංගුවට ගෙනුනේ. මුල්ලෙරියාව ගල්වාන ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කෙරුණා. ඒ විශේෂකාර බලකා මූලස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුවයි ව්‍යාජ මුදල් මිටි 128 බෑග් තුල අසුරා ප්‍රවාහනය කරමින් සිටියේදී අත්අඩංගුවට පත් වුණේ. ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු වන ලඩියා නෙමෙත්තාගේ සමීපතමයෙකු වන සුද්දා නමින් හඳුන්වන ජොහාන් ප්‍රදීප් කුමාර හෝකන්දර උතුරු ප්‍රදේශයේ නිවසක සැඟව සිටියේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙනුණා. ඔහුට අයත් අංක තහඩු නොමැති යතුරු පැදියක්ද ව්‍යාජ අංකයේදු යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙනුණා. මෙරට නිෂ්පාදිත ගිනි අවි පහක් සමග සැක්කරුවෙකු අත්අඩංගුවට පත් වුණේ පලේ කෝවිල වයල් ප්‍රදේශයේදී. කැලෑවක සඟවා තිබේදී මෙම ගිනි අවි සොයාගෙන ඇත්තේ. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ගුවන් හමුදා සමාජිකින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ කර තිබෙනවා. අන්තරායකර මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ අද දින සිට දින 3ක විශේෂ වැඩමුළුවක් ගුවන් හමුදාව තුළ ආරම්භ වන බව ඔබ සැමට මතක් කර දීමට කැමැති. අන්තරාකාර ඖෂධ වලින් නිදහස් පවුලක් හමුදාවක් සමාජයක් හා රටක් ගොඩනැගීමට අපට හැකිවන බව මගේ විශ්වාසයයි. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නව කොවිඩ් රැල්ල එහි නිරෝධායන මධ්‍යස්ථාන හේතුවෙන් ව්‍යාප්ත වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ නිරෝධායන කටයුතු සිදු කළ හෝටල්වල සේවකයින් නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කර නොමැති බවයි. නිරෝධායනට ලක්වන තැනැත්තා සමගින් මීටර 1.5ක පරතරයක් පවත්වා ගන්නේ නම් මුඛ ආවරණ පැළඳීම අනවශ්‍ය බව බලධාරීන් ඔවුන්ට පවසා තිබූ බව හෙළිව තිබෙනවා. ඉන් හෝටල් සේවකයන් වෛරසයට නිරාවරණය වී ඇති බවත් ඔවුන් මගින් රෝගය සාමාන්‍ය ජනතාව අතරට සම්ප්‍රේෂණය වී ඇති බවත් හඳුනාගෙන තිබෙනවා.
COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 2,73,618 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,48,10,233ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 777,812ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24 තුල ඉහළම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඒ අනුව ඊයේ දිනය තුලදී ඉන්දියාවෙන් සුවගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 54,288ක්. මෙවන විට ඉන්දියාවෙන් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 27,01,604ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ වෛරසය පැතිරීම නැවතත් වේගවත් වී ඇති බව වාර්තා වනවා. තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි එරට බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. එමෙන්ම දිනකට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාවද 2500 දක්වා ඉහළ දමා තිබෙනවා. රාත්‍රී සමාජ ශාලා, පිහිනුම් තටාක, ක්‍රීඩා මධ්‍යස්ථාන ඇතුළු පොදු ස්ථාන ගණනාවක් නැවතත් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. බොලීවියාවේ වෛරස් ව්‍යාප්තිය උච්චතම මට්ටමට ළඟා වී තිබෙනවා. එරට ආසාදිතයන් සංඛ්‍යාව 101,000 බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙම තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර් මස 18 වෙනිදාට සැලසුම් කර තිබූ මහමැතිවරණය යලි කල් දැමීමටයි බොලිවියා බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. ඒ සමගින් සුවාදීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.